ඔන්නෑ අලුවනේ මං ඉතින් අදත් සුපුරුදු විදිහට ලස්සනම ලස්සන ආදර කතාවක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතරක් පහළ තියෙන subscribe කියන button එක click කරලා මාව subscribe කරන්න අමතක කරන්න එපා. මොකද මං වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව එකයි. මේ මගේ ඔබේ ඔවුන්ගේ කතාවයි. මැඩම් මෙතනින් කොහෙටද යන්න ඕනේ? රියදුරාගේ හඬින් ගැස්සෙලයි මම පියවි සිහියට ආවේ. ඒ වෙනකල්ම මම අපි දෙන්නගේ අතීත හිර වෙලා හිටියේ. මට යන්න ඕනි බරල කනත්තට. හරි මැඩම්. මම පියවි දහම්සා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මම ගෙදර ඇවිත් මාසයක් විතර යද්දී අම්මා අප්පච්චි මට යෝජනාවක් ගෙනාවා. ඒ වෙනකල්ම මම කිසිම ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන තිබුණේ නැහැ. ඉස්කෝලේ කලින්දම මට ඕනි වුණේ හොඳට ඉගෙනගෙන කැම්පස් යන්න. මම මගේ ඒ හීන වෙනුවෙන් දිවාරය නොබලා මහන්සි වුණා. ඉතින් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න කිසිම අවශ්‍යතාවයක් මට තිබුණේ නැහැ. මනමාලයා මාව බලන්න ආවා. එයා සචින් ගෙම්සර. එයා ගොඩක් ලස්සන කඩවසම් පිරිමි ළමයෙක්. මට වඩා අවුරුදු 3ක් වැඩිම අය. එයා කළේ බිස්නස්. සචින් අපේ අප්පච්චිගේ හොඳම යාළුවෙක්ගේ පුතේ. ඉතින් මට සචින්ට අකමැති වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඉතින් මේ විදියට අපේ විවාහය සිද්ධ වුණා. මම සචින් අයත් එක්ක ගොඩක් සතුටින් හිටියේ. කැම්පස් ගේ කෙල්ලෙක් වුණත් මම මට රැකියාවකට යන්න එපා කියලා සචින් අයියා කිව්වා. මමත් රැකියාවකට යන්න උනන්දුනේ නැහැ ඒ නිසා. සචින් අයියා වැඩ ඉවර වෙලා එනකල් මම ගෙදර හිටියේ තනියෙන්. ගෙදර දොරේ වැඩ ඔක්කොම මම මගේ අතින්ම කරනවා. ඒත් දවල්ට ගොඩක් පාළුයි. මම ටීවී බලන්නත් වැඩි කැමැත්තක් නැහැ. කැම්පස් යන කාලේ නම් පොත් කියවන පුරුද්දක් තිබුණා මට. කැම්පස් කාලේ නෙවෙයි ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් ඒ පුරුද්ද තිබුණා. ඉස්කෝලේ යද්දී නම් නවකතා පොත් කියවන්නේ අම්මටත් තොරෙන්. ඒ තරම් මම පොත්වලට හැබැයි වෙලා හිටියේ. ඉතින් මම සචින් අයියා ගෙදර එන කාලේ නවකතා කියවන්න පුරුදු වුණා. දවසක් මම පොතක් කියවන දැකපු සචින් අයියා එයාගේ පරණ පොත් පෙට්ටියක් ගෙනත් දුන්නා මට. ඒකේ තියෙන නවකතා පොත් කියවන්න කියලා. ඉතින් දවසක් මම කියවන්න හොඳ පොතක් තෝරද්දී සචින් අයියාගේ ඩයරියක් ඒ පොත් පෙට්ටිය ඇතුලේ තිබිලා හම්බ වුණා. ඩයරියක් කියවට ඒකේ දිනපිළිවෙලට නෙමෙයි ලියලා තිබුණේ. එයා ඒක පාවිච්චි කරලා තිබුණේ හෑන්ඩ් බුක් එකක් වගේ. අනුන්ගේ ඩයරියක් කියවන්න හිත එපා කියලා කිව්වත් ඒක පිටකෙනෙක්ගේ නෙවෙයිනි කියලා ආයෙත් මට මතක් වුණා. ඒ මගේ මහත්තයානේ. ඉතින් එයා ලියන දේවල් මම කියවුවට මොකද වෙන්නේ? කොහොමත් සචින් අයියා ළඟ රහස් තියෙන්න බෑ. එයා ගොඩක් හොඳ කෙනෙක්. මට ගොඩක් ආදරේ. මම මටම කියාගත්තා. ඉතින් මම්මගේ මහත්තයාගේ ඩයරියත් අරගෙන ඇඳට ගියා. ලස්සන කවි නිසඳස් වලින් මේ පොත හැඩ වෙලා තිබුණා. මගේ මහත්තයාට මෙච්චර ලස්සන නිසඳස් ලියන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහනේ. සචින් අයියාට මං ගැනත් නිසඳසක් ලියන්න කියන්න ඕනේ. එක්කෝ මම කියන්න ඕනේ නෑනේ. එයා හිතර ලියන්න ඕනිනේ. මම එයාගේ බිරිඳනේ. මම තනියෙන් කියවනවා. පිස්සු හැදිලාද මන්දා. මම ආයෙත් ඩයරිය කියවන්න ගත්තා. කියවගෙන යද්දී එක එක පිටුවක ලියුමක් වගේ දිගේ ඡේදයක් තිබුණා. ඒකේ මේ විදිහට ලියලා තිබුණා. ආදරණීය දිනු, මගේ ජීවිතේ හිතාගන්න බැරි තීරණයක් ගන්න මට අද සිද්ධ වෙලා. අම්මා අප්පච්චිගේ සතුට වෙනුවෙන් මට ඔයාගේ ආදරයට සමුදෙන්න වෙලා. මට සමාවෙන්න මගේ මැනික. ඔයා මට සමාව දුන්නත් මගේ හිත මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ මැනික. මම අසරණයි. දෙයියනේ, ඒ මගේ සචින් අයියාගේ මත් අකුරු. එතකොට කවුද මේ දිනු? අම්මා අප්පච්චිගේ සතුට වෙනුවෙන් කියලා ලියලා තියෙන්නේ මොකද්ද? ඒ මාව බඳින එකද? මට මොකුත් හිතාගන්න බෑ. ඒ වචන ටික කියවලා ඉවර වෙද්දිම මට කැරකිල්ලක් වගේ ආවා. දෙයියනේ, මම මේ සතුටින් ඉන්න අනුන්ගේ හීනෙකද? මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. එදා සචින් අයියා මාව බලන්න ආපු මුල්ම දවස මම මතක් කළා. එදා එයාගේ අම්මා අප්පච්චි ගොඩක් සතුටින් හිටියත් සචින් අයියා වැඩිය සතුටකින් නෙවෙයි හිටියේ. දෙයියනේ, ඇයි එදා මම මේ දේ එයාගෙන් ඇහුවේ නැත්තේ? එදා සචින් අයියටයි මටයි තනියෙන් කතා කරන්න අම්මලා ඉඩ දුන්න වෙලාවේ සචින් අයියා මගෙන් ඇහුවා මම ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා. මට එහෙම කෙනෙක් නැති නිසා මම නෑ කිව්වා. ඒත් මම එදා සචින් අයියාගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ. මම ඇහුවා නම් එයා ඇත්ත කියන්නත් ඉඩ තිබුණා. ඒ දෙන්න අතරේ මම තුන්වෙනියෙක් වෙලාද.
ඒ දුකත් කලකිරීමත් එක්කම මම ඩයරිය පෙරලන් ගියා. එයාගේ අත්තකුරින්ම ලියවුණු තවත් එක ලියුමක් තිබුණා. ඒකේ තිබුණේ අපේ වෙඩින් එකට පස්සේ දිනයක්. ඒ නිසා මම වමනාවෙන්ම එළියුමත් කියෙව්වා. ආදරණීය දිනු, මම පියවිව මැරි කළා. එයාව මැරි කළාට පස්සේ මට දැනගන්න ලැබුණේ මම ඔයා නිසා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. මට දැන් ආපස්සට යන්න බෑරත්තරම්. ඒත් මම තාමත් ඔයාට ගොඩක් ආදරෙයි. ඒ වගේම පියවිටත් මම ආදරෙයි. එයා දැන් මගේ බිරිඳ. ඒත් මට ඔයයි අපේ දරුවයි එක්ක දවසක් මැරෙන කලින් ඉන්න පුළුවන් වුණොත් ඒ තමයි මගේ ජීවිතයේ සතුටම දවස. මට සමා වෙන්න රත්තරම්. දෙයනේ, මොනවද මම මේ දකින්නේ? හීනයක්ද කියලාත් මට හිතුණා. එදා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. කර කියා ගන්න දෙයක් නැති වුණා. මම නිසා තවත් ගෑණියක් දරුවෙක් ඔසේ තියන් විඳවන කින්න මට අදහ ගන්න බැරුව ගියා. වැරැද්ද කාගෙද? සචින් අයගෙද? මගෙද? සචින් අයගෙද? මෝපියන්ගෙද? වැරැද්ද කාගෙ වුණත් අන්තිමට දුක් විඳින්නේ අහිංසක කෙල්ලේ. දිනු, කොහොමනම් මේ දුක ඉවසනවා ඇතිද? ඒ වගේම සචින් අයියත් මේ ප්‍රශ්නේ නිසා හිතින් ගොඩක් විඳවෙනවා ඇති. එයා මට කිසිම අඩුවක් පෙන්වලා නෑ මේ වෙනකල්. ගොඩක් ආදරෙන් මාව බලාගත්තා. නීතිය හැටියට කොල කෑල්ලකට එයා මගේ සැමියා වුණත් හරි විදිහට නම් එයා දිනුගේ සැමියා. සචින්ගේ දරුවෙක් කොසේ තියාගෙන විඳවන කෙල්ල කවුරු වුණත් එයා ගැන මගේ හිතේ ලොකු අනුකම්පාවක් ඇති වුණා. කවුද මේ දිනු? මම කොහොමද එයා ගැන දැනගන්නේ? මට මතක් වුණේ සචින් අයියගේ හොඳම යාළුව සංකල්ප. එයා අපේ වැඩින් එකේ දෙවෙනි මනමාලයා. ඉස්කෝලේ යන කාලේ සචින් අයියගේ හොඳම යාළුව සංකල්ප. සංකල්පගේ ෆෝන් නම්බර් එක මල් ළඟ තිබුණ නිසා මම එයාට කෝල් එකක් ගත්තා. මං එයාගෙන් දිනු ගැන ඇහුවා. මුලින්ම ඒ ගැන කියන්න අකමැති වුණත් අන්තිමේදී අමට දිනු ගැන කිව්වා. දිනු කියන්නේ සචින් අයියා ඉස්කෝලේ යන කාලේ ආදරය කරපු ගෑනු ළමයාලු. කුල ප්‍රශ්නයක් නිසා සචින් අයියාගේ ගෙදරින් දිනුට අකමැති වුණේ ඒ දෙන්නගේ කසාද තීන්දු කරන්න ඔන්න මෙන්නලු. අන්තිමේදී මම සචින්ටයි දිනුටයි එකතු වෙන දුව කරන්න හිතාගත්තා. මම නිසා අහිංසක කුරුළු කූඩුවක් කඩා වැටෙන දෙන්න බැරි බව මම තේරුම් ගත්තා. සචින් වැඩ ඉවර වෙලා ගෙදර එන්න කලින් මම ගෙදරින් ගියා. මගේ යාළුවෙක් වුණ නිත්මිකි බොඩිමිට ගිය මම එයාගේත් සංකල්පගේ උදව් ඇතුව ලෝය කෙනෙක් මාගේ මගේ දික්කසාද ලියුම සචින්ට ලැබෙන්න සැලැස්සුවා. මාසයක් වගේ සුළු කාලයක් ඇතුළත මම ඔස්ට්‍රේලියාව ගිය ආයෙත් ලංකාවට නොයන්නම හිතාගෙන. මගේ දික්කසාදෙන් පස්සේ සචින් දිනු එකතු වෙන බව මට සංකල්පගෙන් දැනගන්න ලැබුණා. මං ගැන කිසිම විස්තරයක් සචින්ට නොකියන්න මම සංකල්පව පොරොන්දු කරගත්තා. සචින් අයියා මාව ගොඩක් හොයලා. මම වෙන මොනවා කරන්නද? එයාලගේ සතුට මං කොහොමද උදුරගන්නේ? මං වගේම තවත් ගැහැණියක් දරුවෙකුත් එක්ක අසරණ කරන්න මට බැහැ. මං එදා ගත්ත තීරණය ගැන අදට සතුට වෙනවා මම. නැත්තං ඒ පුංචි දරුවා ලොකු වුණ දවසක මට වෛර කරයි. මම ඔස්ට්‍රේලියාවල ඉන්න මගේ පුංචිගෙත් උදව් ඇතුව ඔස්ට්‍රේලියාවේ හොඳ ජොබ් එකකට සම්බන්ධ වුණා. දිගින් දිගටම සංකල්ප මට සචින්ගේ පවුලේ විස්තර කිව්වා. දැන් සචින්, දිනු, එයාලගේ පුංචි පුතා ගොඩක් සතුටු ඉන්නලු. සචින් අයගේ අම්මා අප්පච්චි හිතාගෙන ඉන්නේ මං සචින් අයව දාලා වෙන කෙනෙක් ළඟට ගියා කියලාලු. එයාලා කොහොමනම් ඇත්ත දැනගන්නද? සචින් අයවත් දන්නේ නැතිකොට කොහොම හරි සචින් අයගේ අම්මලා දිනුට කැමති වුණාලු. මම්මගේ අම්මා අප්පච්චිට හැම දෙයක්ම කිව්වෝ මං ඔස්ට්‍රේලියාවට පස්සේ. එයාලටත් හිතාගන්න බෑ කිසිම දෙයක්. හොඳම යාළු වෙලා හිටපු සචින් අයියගේ මගේ අප්පච්චිලා තරහ වුණාලු මේ ප්‍රශ්නේ නිසා. මම ලංකාවෙන් ගිහින් අවුරුදු 5කට පස්සේ සචින්ට මොලේ පිළිකාවක් ඇති බවට මට දැනගන්න ලැබුණා. එයාව බලන්න, එයාට සැලකුම් කරන්න මට උවමනාවක් තිබුණත් ආයෙත් සචින්ගේ ඇස් ඉස්සරහට යන්නේ නැහැ කියලා මම මටම දිවුරගත්තා. එයාලගේ ජීවිතවලට තවත් බාධාවක් නොවෙන්න මම හිතාගත්තා. පිළිකාව දරුණුම තත්ත්වයේ තිබෙන නිසා සචින්ට ඒ රෝගය නිසාම මේ ලෝකයෙන් යන්න ඕන බව මට සංකල්පකින් දැනගන්න ලැබුණා. සචින්ගේ අවසන් කටයුතු වලින් පස්සේ මම ලංකාවට ආවා. මිස් කනත්ත ළඟට ආවා. රියදුරුගේ හඬින් මම ආයෙමත් ඉගැස්සුණා. ලංකාවට ආපු ගමන් මම මුලින්ම ආවේ සචින්ව බලන්න. එයා ආසම සුදු ඇරලිය මල්පොකර එයාගේ සොහොන් කොතොඩින් තියලා ඉටිපන්දම් පත්තු කළා. නැවතත් ටැක්සියට ගොඩ වුණ මම මගේත් සචින්ගේත් මතකයන් පිරි කැදැල්ලට ගියා.
මම යනකොටත් වයස අවුරුදු 4ක් විතර ඇති පුංචි පුතෙක් මිදුලි වැලි බත් උයමින් හිටියා. දෙවියනේ, ඒ මගේ සචින්ගේ මූණමයි. මට හිතුනේ බේටමයි. ජීවිතය හරි පුදුමාකාරයි. කාගේ වරදෙන් කවුරුන් අසරණ වුණාදයි අදටත් මන් දන්නේ නෑ. මං එනා දැක්ක පුංචි පුතා ගෙට දෙව්වා. මං ගෙදර බෙල් එක නාද කළා. වයස 28ක් වගේ වෙන සුදු ලස්සන කාන්තාවක් එළියට ආවා. එයා දිනු කියලා මට හිතාගන්න අපහසුනේ නැහැ. මාත් එක්ක කතා කරපු දිනු මං පියවි කියලා අඳුරගත්තා. මගේ ඒ කැපකිරීම සංකල්පකෙන් දැනගෙන සචින් ඒ ගැන ගොඩක් දුක් වුණාලු. ඒත් සචින් බලාපොරොත්තු වෙන ජීවිතේ යට දෙන්න පුළුවන් වෙන නිසා මං අදටත් ඒ ගැන සතුටු වෙනවා. ඉතින් ආදරය යන හුදෙක් ලබා ගැනීමම පමණක් නොවේ, ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් පෙන්වීමද ප්‍රේමයයි. ප්‍රේමය උත්තරීතර වන්නේ එබැවිනි. ඔන්න යාළුවනේ, මං ආල වෙනුවෙන් තවත් අලුත් කතාවක් ගෙනවා. තවත් අලුත් මලුත් කතාවකින් ඉක්මනින්ම හමු වෙමු. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.